පන්ති මිස්සුනේ වෙහෙම නෝට් එහෙම ලියා ගන්නව නේද? ඇත්තරම මේ පන්ති මිස්සුනාට පස්සේ ගැටලුවක් කරගන්න එපා. යාළුවෙකින් ඉල්ලගෙන ඔක්කොම නෝට් එක ෆිල් කරගන්න ප්‍රශ්නයක් නැහැනේ. නැත්තං එහෙම විභාගේ ලඟ වුණාට පස්සේ තමයි ඔයගලන්ට හරදරේ වෙන්නේ. ඉතින් ඇත්තටම ඔයගලන්ට පුළුවන් පුතේ මේ පර්ණ නෝට් ඔක්කොම යාළුවෙකින් අරගෙන ෆොටෝකෝපිය ගන්න තමයි හරි නේද? ෆියුට්ස් එක එහෙම ෂේප් නේද වැඩ කරන්න පුළුවන් නේද එහෙම? ඉතින් අපරාධනේ බම් මට මාස ගන්න සල්ලි ගෙවන්නේ. උඹලට පුළුවන් ගිය වුරුදු විභාගවල යාළුවෙක් අල්ලගනින්. එයාගෙන් මුළු විෂයේ ඔක්කොම ටියුට් එක ගන්න. අනිත් විෂයන් දෙකටත් ඒ යාළුවා හනේ වෙන යාළුවෙක් හරි අල්ලගන්න. විෂයන් තුනේම යාළුවෝ තුන්දෙනෙක් අල්ලගෙන පර්ණ අක්ක කෙනෙක් හරි අයිය කෙනෙක් හරි ඔක්කොම ටියුට් එක ෆොටෝකෝපි ගන්න බැරිද? ඊට පස්සේ ඒ හම්බෙන ඉතුරු වෙන සල්ලි එදින හැමදාම ගිහිල්ලා කනවා. බැරිද එහෙම කරන්න? ඇයි එහෙනම් පන්ති ඉන්නේ ඔයගොල්ලෝ? පුතේ කරුණාකරලා මේ කාරණාව තේරුම් ගන්න. ඒ කියන්නේ පන්ති පැමිණීම යන නෝට් ලිවීම හෝ නෝට් ෆිල් කිරීම නොවේ. එහෙමනම් ඉතින් ඇත්තටම පන්ති එන්න ඕනේ නැහැ. ෆොටෝකෝපියක් ගහ ගන්න පුළුවන් නේ. ඉගෙන ගන්නවා කියන්නේ නෝට් එක ෆිල් කරන එක නෙමෙයි, මේ පන්ති කරන පැය දෙක තියෙනව නේද? ඒ පැය දෙකේ ලියනවාට වඩා දේවල් ටිකක් අපි කතා කරනවා. ඒ කතා කරන්නේ ඔළුවට ගන්න. ඒකට ඉන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ මොකද්ද? එලඹි සිට සිහින්. ඒ කියන්නේ ඇලර්ට් එකේ ඉන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ. දැන් ළමයි පන්තිල කොහොමද කියන සාමාන්‍ය කරන්නේ? ළමයි කරන්නේ පන්තියේ ලියන්න දෙනවනේ. ලියා ගන්න කිව්ව ගම හෙන්න සීරියස් ඈ. මූණ මූණත් ඒ විදිහට කොම්බු ගන්නකොට මෙහෙම කළා. ලස්සනට ලියනවා. හැබැයි උගන්වන්නේ උගන්වන්න පටන් ගන්න තැන ඉඳන් මේ මාර වැඩනේ බරයි කියලා. අර මේ මොකද්ද උනේ? ඒ අරගේ කොල්ලා කිල්ලේ කිල්ලේ මොකද කරෝ? කියවනවා කියවනවා කියවේ නැතත් ඒ වෙලාවට ඉන්නේ මෙහෙම. ඔහේ ඉන්න මේ මොහේ කල්පනා කරගෙන ඔහේ ඉන්න. ලියා ගන්න කිව්ව ගම පෑන ගන්නවා. ලස්සනට ලියනවා. ගෑල්ලමගේ පොත්ේම හරිය ලස්සනයි. ඒකට මේ වෙන්න ඕනේ. හැබැයි කොල්ල සාපේක්ෂව මේක ටිකක් හොඳට කරනවා. මොකද්ද වෙන්න ඕනේ ඇත්තටම? ලියන එකත් ලියා ගන්න. හැබැයි ඊටත් වඩා පන්ති අහන් ඉන්න වෙලාව තියෙන්නේ. ඒ අහන් ඉන්න වෙලාවේ ඇත්තටම අවධානයෙන් ඉන්න. විභාගේ පාස් වෙනවා කියන්නේ නෝට් ෆිල් කිරීම නොවේ. විභාග පාස් වෙනවා කියන්නේ පන්ති ඉන්න පැය දෙකේ හරියටම එක හිතින්ම මාත් එක්ක ඉන්න. ඊට පස්සේ වෙන ඕනෙකෙක් එක හිතින් ඉන්න මට කමන්නේ. ඒ පැය දෙකේ එක හිතින් ඉන්න ඇත්තම මේක තමයි සයන්ස් එක. නැත්තම් නෝට් එක ෆිල් කරලා උසස් පෙළ පාස් වෙන්න නම් බැහැ කරන්න බැරි වෙන්නේ.